නන්දෙස්සින් පොලිස් මූලස්ථානයට වර්තා වන බොහොමයක් මනුෂ්‍ය ඝාතන ෂණික කෝපය මත සිදුවුණු ඒවාය. සැලසුම් සහගතව සිදු කළ මනුෂ්‍ය ඝාතනද ඒ අතර නැත්තා නොවේ. පවුල් ආරවුල්, අනියම් සමතතා, ඉඩම් ආරවුල්, මුදල් කණිතුණු ඇතුළු විවිධ ගැටලුකාරී තත්ත්වයන් ඉවසාගත නොහැකිව සිදුකරන මිනිස් ඝාතනද මේ අතර ඇත. කෙසේ වෙතත් මේ කුමන ආකාරයෙන් පුද්ගලයෙකු ඝාතනය කළද අවසානයේම ඝාතන සිදු කළ තැනැත්තා සිය ජීවිත කාලය පුරාම කළ අපරාධය ගැන සිතමින් පසුතැවිලිවන අවස්ථාද නැතුවා නොවේ. මේද එවන් කතාවකි. සිද්ධි පොලිස් මූලස්ථානයට වාර්තා වන්නේ ගම්පහ යක්කල වතුපිටිවල ප්‍රදේශයේනි. සිද්ධි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරනු ලබන්නේ ගම්පහ මූලස්ථාන පොලිසිය මගිනි. සුරංග ප්‍රදීප්ත සිල්වා බැලුම් මහර මුදුන්ගොඩ පදිංචි විවාහකයෙකි. හෙතම යක්කල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සංගීත කණ්ඩායමක ප්‍රධානිය ලෙස කටයුතු කළ තරුණ සංගීතවේදියකි. කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයා ලෙස සමහර අවස්ථාවලදී කණ්ඩායමේ ගීත ගායනය කිරීමටත් සුරංග කටයුතු කළේය. සුරංග කණ්ඩායමේ කාගෙත් සිත් දිනාගත් අයකු වන අතර රතුපස්වල ප්‍රදේශයේ පිරිස් අතර ඔහුගේ සංගීත කණ්ඩායමට ඉහළ පිළිගැනීමක්ද තිබිණි. සංගීත සංදර්ශන, විවාහ මංගල්‍ය, ප්‍රියසාද, සමාජ ශාලාවල ගී ගැයීම් නිසා සුරංගගේ සංගීත කණ්ඩායම තරුණ පිරිස අතර බොහෝසේ ජනප්‍රිය වී තිබිණි. කාලේ මෙසේ ගෙවී ගිය අතර පසුගියදා සුරංග හිටි හැටි අතුරුදන් වුණි. එකොත් තුන්වෙනිදා යතුරු පැදියකින් සිය නිවසෙන් පිටවගේ සුරංග එදින රාත්‍රී තෙක් නිවසට නොපැමිණීම ගැන සැකසිත ඔහුගේ බිරිඳ සුරංග ආගියතක් නැති බව කියමින් යක්කල පොලිසියට පැමිණිල්ලක් කරනුයේ කොතනකින් හෝ ඔහු සාදෙන් ලෙස ඉල්ලීමක්ද කරමිනි. ඒත් සුරංග සොයාගැනීමට යක්කල පොලිසියට හැකි නොවූ අතර ඒ බිරිඳට මහත් ගැටලුවක් ගෙන දුනි. දින දෙකක් ගත වුවද සුරංග ගැන කිසිම තොරතුරක් බිරිඳට දැනගැනීමට නොලැබුණු අතර ඔහු සොයාගැනීමට අයගත් සියලු උත්සාහයන්ද අපතේ ගියේය. පස්වෙනිදාට උදාවිය බෙම්මුල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තාරකගේ ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂක මොහාන්ද සිල්වාට දුරකථන ඇමතුමක් ලැබුණි. චීෆ්, ඔයාගේ ඒරියාකේ අත්තනගලු ඔය මිනිහක් පාවෙනවා, පොඩ්ඩක් හොයලා බලවනම්. පොලිස් පරීක්ෂක තාරකගෙන් ලැබුණු එම පණිවිඩයත් සමග අත්තනගලු ඔය කරා ගියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ඇතුළු කණ්ඩායමට ඔය පාවෙන නාදුරන මනසුරක් දැකගත හැකි වූ අතර වහා ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ කොරනල්වරයා දැනුවත් කිරීමටද නිලධාරියෝ පියවර ගත්හ. හදිසි මන්න පරීක්ෂකවරයාගේ පැමිණීමත් සමග ඔයේ පාවෙමින් තිබූ නාදුරන මලසිරුර ගොඩ ගැරුණු අතර එය හඳුනාගත නොහැකි ලෙස ඉදිමින් විකෘති වී තිබුණේය. පසුව ලැබුණු උපදෙස් මත සිරුර හඳුනා ගැනීම සඳහා ගම්පා රෝහල් මෝචරියේ සිරුර තැන්පත් කරනු ලැබිණි. ඒ අතර පොලිසියම නාදුරන මලසිරුර ගැන සුරංගගේ බිරිඳ දැනුවත් කළ අතර එම දැනුවත් කිරීම මත ඇය ගම්පා රෝහල් මෘත ශරීරාගාරයට පැමිණියේද ඇයට දෙකවර මියගොස් ඇති තම සැමියා බවට හඳුනාගත නොහැකි විය. පසු මලසිරුරේ තිබූ ඇඳුම් වලින් ඒ තම සැමියා අවසන් වරට ඇඳ සිටි ඇඳුම් බවට ඇය හඳුනාගත් අය. සිද්ධි සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා දැනුවත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් පරීක්ෂණාර්ථ පැවැත්වුණු අතර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත සුරංගගේ මලසිරුර පශ්චාත්මන පරීක්ෂණයක් සඳහා යොමු කරනු ලැබිණි. එහිදී ලැබුණේ විවෘත තීන්දුවකි. ඒ අතර සිරුරේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යැවීමට තීරණය විය. සුරංගගේ සිරුර සාගතද ඔහුගේ අතුරු පැදිස් සා ගැනීමට නිලධාරීන්ට හැකි වූයේ නැත. ඒද නිලධාරින්ද කිසියම් ගැටලුවක් ගෙන දුන්නේය. සුරංග කෙසේ මිය ගියේද ඔහු අත්තනගලු ඔයට වැටුණාද නැතහොත් කිසිවකු සුරංග මරා ඔයට දැමුවාද ඔහුට පහරදී ඝාතනය කළේද එසේත් නැත්නම් ඔහු සේදිවි හානි කරගත්තේද ජීවිතයට හානි කරගන්නට තරම් ඔහුට තිබූ ගැටලු කුමක්ද ඔහුගේ තරහකරුවන් කවුරුන්ද මෙවන් කරුණු රාශියක් මත සුරංගගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කළ අතර ඒ දැනගැනීම සඳහා සුරංගගේ බිරිඳගෙන් විමර්ශන නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට විය. ප්‍රශ්න කිරීමේදී සුරංග සම්බන්ධයෙන් ඇය දැන සිට තොරතුරු රැසක් පොලිසියට හෙළි වූ අතර එහිදී ඇගෙන් මෙවන් රහසක්ද හෙළි විය. එයාගේ ගෲප් එකේම සිංකන වාසල කියන කෙනාගේ නෝනාක්කත් සම්බන්ධයක් ඇති කරගෙන තිබුණා. පොලිසිය අවධානය ඒ සම්බන්ධයෙන් යොමු වූයේ එතැන් පටන්ය. නිලධාරීන් තව තවත් ඒ ගැන කරුණු කාරණා විමසූ අතර එම තොරතුරු වලින් අනාවරණය වූයේ වාසල නැමැත්තාගේ බිරිඳ සහ සුරංග අතර කලක සිට තිබූ අනියම් ප්‍රේම සම්බන්ධතාව නිසා පවුල් දෙක අතරද ප්‍රශ්න මතුව තිබූ බවයි. එසේනම් සුරංගගේ මරණයට වාසලගේ සම්බන්ධයක් තිබේද ඔහු සුරංගගේ මරණය ගැන යමක් සඟවන්නේද සුරංගගේ මිනිය හමු වුවත් ඔහුගේ අතුරු පැදියට වූයේ කුමක්ද එයත් ඝාතකයන් ඔයට දමා ඇද්ද යන සැකකටයුතු කාරණාද ඒ සමග විමර්ශන නිලධාරීන්ට ඇති විය. ඒ අනුව වාසලව පොලිසියට කැඳවා ඔහුගෙන් මේ ගැන විමසිය යුතුව ඇතැයි තීරණය කළ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඔහු පොලිසියට කැඳවන ලෙස නිලධාරීන්ට නියෝග කළේය. එම කැඳවීමට අනුව වාසල පොලිසියට පැමිණි අතර ඔහු මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවේ ඉන් අනතුරුවයි. අපි සේරම හොයාගෙන ඉවරයි. සුරංගගේ මිනිහත් හම්බ වුණා. ඒක හරි. දැන් ගෝ සුරංගගේ බයික් එක.
සුරංගගේ මරණය ගැන කිසිම තොරතුරක් එවන විටත් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සතුව තිබුණේ නැත. එහෙත් ඔහු ඒ බව නොපෙන්වමින් කිසියම් තොරතුරක් බලාපොරොත්තුෙන් එලෙස වාසලගෙන් විමසුවේය. වාසල කිසිවක් කරකියාගත නොහැකිව බිරාන්ත වූයේය. කෝයකෝ අරෝගි බයික් එක. මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මහා අඬින් යලිත් වාසලගෙන් ඇසුවේය. සර්, ඒකත් වතුර ඇති. වාසල ගත්කටරම කීවේය. බියටපත් වූ ඔහුට එසේ කියවිනි. හරිනි, මම කිව්වේ දැන් ඉතින් මෙයාව අරගෙන කිහිත් සම්පූර්ණ ස්ටෝරියම අහගන්න. මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සී නිලධාරින්ට එසේ පැවසුවේ අපරාධකරුවන්ට වඩා පොලිස් නිලධාරියක් දක්ෂ විය යුතු බව පැහැදිලි කරමිනි. උඹ කොහොමද සුරංගව හඳුනන්නේ? වාසලගෙන් ප්‍රශ්න ඇරඹුණේ එතැන් පටන්ය. මම එයාව හඳුනගත්තේ වෙඩින් එකකදී. එයා තමයි වෙඩින් එකේ මියුසික් ගෲප් එක ප්ලේ කළේ. මම තෙදා සින්දු දෙක තුනක් කිව්වා. එයාමට කිව්වා හොඳට සිං කරන්න පුළුවන්නේ. ඇවිත් එයාගේ ගෲප් එකේ සිං කරන්න කියලා. එදා මම්මගේ වයිෆුත් එක්ක තමයි වෙඩින් එකට ගිහින් හිටියේ. මමත් හරි ආසයි මියුසික් වලට. පස්සේ අපි දෙන්නම සුරංගගේ ගෙදර ආව ගියා. හිතවත් වුණා. මම එයාගේ ගෲප් එකේ සින්දු කිව්වා. මගේ වයිෆුත් ඒ හැම එකකටම ගියා. සුරංගත් අපේ ගෙදර ආව ගියා. වාසරසී මිතුරා සුරංගව දැන හඳුනගත් ආකාරය නිලධාරින් ඉදිරියේ එසේ හෙළි කරන්නට විය. එලෙස තිබූ දැන හඳුනුම්කම් අවසන් වන්නේ සුරංග වාසලගේ තරුණ බිරිඳ සමග අනියම් සම්බන්ධතාවකටද මුළු පුරමිනි. වැඩි කලක් යන්නට මත්තෙන් වාසලට ඒ දැනගන්නට ලැබුණේය. ඒත් ඊට වාසල මුකුත් කීවේ නැත. තැන් තැන්වල ඉඳන මට ලැජ්ජ කරන්න එපා, සුරංගට ගෙදරට එන්න කියන්න. බිරිඳට සී සැමියාගෙන් ලැබුණේ එවන් අනපේක්ෂිත පිළිතුරකි. එදා පටන් සුරංග වාසලගේ නිවසට පැමිණ ඔහුගේ බිරිඳ සමග සතුටින් හැසිරෙන්නට විය. ඊට වාසලගෙන් කිසිදු විරෝධතාවක් නොවිය. වාසල පවසන විදියට මාස දෙකක් පමණ සුරංග ඔහුගේ බිරිඳ සමග එසේ හැසිරී තිබිනි. දැන් ওই සම්බන්ධය ඇති, ඒක දැන් නවත්තන්න. වාසල දවසක් සී බිරිඳට කීවද ඇයි ඊට කැමැත්ත පහල කළේ නැත. මට ඒ දෙන්න ගැනම කලකිරීමක් ඇති වුණා. මම පුළුවන් තරම් උත්සාහ කළා බිරිඳව යහමකට ගන්න. හොඳින් ඉන්න, අපිට දරුවෝ නැහැ. ඒත් එයා මම කියන දේ ඇහුවේ නැහැ. එයා මටත් වෙනස්කම් කළා. අන්තිමට මං සුරංගගේ බිරිඳටත් මේ ගැන කිව්වා. දුරකතන ඇමතුමක්දී ප්‍රේම සම්බන්ධය නතර කරන බවට සුරංගට පවසන ලෙස දිනක් වාසලසේ බිරිඳට කීවේය. ඒ අනුව ඇය සුරංගට ඇමතුමක් ගත්ත අය. වාසල දෙදෙන අතර කතා බහ අසා සිටියේය. සුරංග අපි දෙන මේ සම්බන්ධය නතර කරමු. වාසල ඇමතුම අසා සිටින බව සුරංග දැන සිටියේ නැත. හරි, එහෙනම් අදින් පස්සේ මමත් මියුසික් කරන්නේත් නැහැ. ඒකත් නතර කරනවා. වාසලට සුරංගගේ කතා වැසුනේය. මියුසික් නවත්තන්න එපා, ඔයා මෙහෙන්න. වාසල සී බිරිඳ සමග ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන ගිය මිතුරාට දුන්නේ එවන් පිළිතුරක්ය. ඒත් වාසලින් පසුවද සුරංග සමග ඇති සම්බන්ධතාව නතර කරන ලෙස බිරිඳට කීවේය. ඒ අවසන් වුණේ තවත් ගැටුමකට මුල පුරමින්ය. අන්තිමේදී බිරිඳ මාතක තරහ වෙලා එයාගේ අම්මලගේ ගෙදරට ගියා. මේ වෙනතුරු එයා අපේ ගෙදර ආවේ නැහැ. ඒත් සුරංගගේ සම්බන්ධය නතර වෙලත් නැහැ. මම ගෙදර එන කිව්වට ආවෙත් නැහැ. මම හැම දෙයක්ම පියාලට කිව්වා. එයා තමයි මට කිව්වේ ගිය දේවල් අමතක කරලා හොඳින් ඉන්න කියලා. පස්සේ මම පියල් එක්ක එකතු වෙලා මගේ ව්‍යාපාර කරගෙන ගියා. පියල් සහ වාසල මිතුරෝ වෙති. වාසලට සිදු වූ හැම දෙයක්ම පියල්ට කිවේය. ඒ නිසා පියල් මෙන්ම වාසලද සුරංග සමග සිටියේ කිසියම් තරහකින්ය. මේ අතර වාසලගේ බිරිඳටද තම අනියම් පෙම්වතා වූ සුරංග ගැන තවත් අසුභාරංචියක් දැනගන්නට ලැබුණාය. එහු සංගීත කණ්ඩායමට අලුතින් එක් වූ තරුණියක සමගද ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවක්ය. එයද මෙම ආරවුල් දුරදිග යාමට තවත් හේතුවක් විය. එම තරුණිය සතු ස්කූටි වර්ගයේ අතුරු පැදියක් තිබිනි. ඒ නිතරම පැද්දේ සුරංගය. සුරංග අතුරුදන් වන දා දහ පැදගෙන ගොස් තිබුණේ ඇගේ ස්කූටි අතුරු පැදියයි. ආරවුල් කොතෙක් තිබුණද සුරංගසී සංගීත කණ්ඩායම සාර්ථක ලෙස පවත්වාගෙන ගියේය. වාසල සුරංගට බොහෝ උදව් කළ හැකි. ඒ වාසල සංගීතයේ තිබූ ආශාව නිසාය. ඒ නිසා සුරංග තම ගෙදරට යනේනවාට තම බිරිඳ සමග ඇසුරු කරනවාට ඔහු විරුද්ධ වූයේ නැත. ඔහු සියල්ල දැක නිහඬව සිටියේය. ඒත් සුරංග තම බිරිඳට අමතරව සංගීත කණ්ඩායමේ යුවතිය සමග පවත්වාගෙන යන ප්‍රේම සම්බන්ධතාවට වාසල තරම් කැමති වූයේ නැත. මේ නිසා වාසල සිටියේ දැඩි කනස්සල්ලෙනි. ඒකුත් 3 වෙනිදාය. වේලාව සවස 4ට පමණ ඇත. වාසලත් පියලුත් ගරාජයට වී බියර් බෝතල් කීපයක් හිස් කරමින් සිටියහ. ඒ ගරාජයේ වැඩ කරන අතරය වාසලගේ ගෝලය අද ටින්කරින් වැඩවල නිරත විය. ටින්කරින් වලට ගෙනා වෑන්රියක්ද ගරාජය විය. ඒ අතර සුරංග ස්කූටි අතුරුපැදියකින් ගරාජයට ආවේය. පොඩි වැඩක් කරගන්න තියෙනවා. සුරංග එසේ කියත්ම වාසලේ අතරට පැන්නේය. දැන් කොහොමද ලව් එක? වාසල සුරංගගෙන් විමසුවේය. කතා කරන්නෙත් නැහැ. මගේ ෆෝන් නම්බරෙත් බ්ලොක් කරලා. උඹලා බියර් ගහනවද? සුරංග ඇඟට පතර නොදැන ලෙසට වාසලට කිවේය. ඒ කතාව ඇසූ පියල්ට යකා නැගේය. ඔහු වාසලගෙත් සුරංගගෙත් කතාවට මැදි විය. මොනවද බම් බලු වැඩ කරන්නේ? උඹට ඔච්චර උදව් කරපු මුගේ ගෑනේ තුඹ අරගෙන ගියානේ. බලු වැඩ කරන්න එපා යකෝ. පියල් එවන විට සිටි පදමට රත් විය. පියල්ගේ වචනෙන් සුරංගට යකා නැගේය. උගේ ගෑණිත් එක මං හිටියම උඹට තියෙන අමාරුව මොකද්ද? උගේ ගෑණි විතරක් නෙමේ, මට හිතුනොත් උඹේ ගෑණි එක්කත් මං ඉන්නවා. ඒ වචනත් සමග පියල්ගේ කෝපයද ඉහ වහගියේය.
ඔහුගේ අතට හසු වූයේ කරාජයේ තිබූ ත්‍රිවිලරයකින් ගැලවූ කික් පොල්ලය. ඔහු පොල්ලෙන් දෑත බදා සුරංගගේ හිසට පහර එල්ල කළේය. සුරංග කපාපු කෙසෙල් ගහක් මෙන් බිම ඇත වැටුනේය. ඒ සැනින් පියල් වාසල වෙත හැරුණේය. උඹේ තරහත් පිරිමහ ගන්න මූට ගහපන්. පියල් කික් පොල්ල වාසලට දුන්නේය. වාසලත බිම වැටි සිටි සුරංගගේ හිසට වැරෙන් පහර ගැසීය. සුරංග එතරම් අවසන් හුස්ම හෙළීය. පියල් වට පිට බැලීය. ගරාජයේ සිටි ගෝලයා මේ බව දකින්නට ඇති බව ඔහුට සිතුනේය. මෙතන රුපියල් 4000ක්ම ඇති. අද වැඩ කළා ඇති. උඹ දැන් ගෙදර ඵලයන්. මම උඹට කෝල් එකක් දෙන්නම්. පියල් හා වාසල එකතු වී ගෝලයාවද ගෙදර ඇවිය. දැන් මොකද කරන්නේ? අපි තව බියර් දෙකක් ගෙනත් ගහමු. සුරංගගේ මලසිරු රස්සලටම වී දෙදෙනා යලි බියර් පානය කරන්නට වූහ. ටිකෙන් ටික අඳුරු වැටෙන්නට විය. අපි මුගේ මිනිහ කොහෙට හරි ගිහින් දාමු. නැත්නම් අපි දෙන්නම් මේකට මාට්ටු වෙයි. කොහෙටද දාන්නේ? කොයි හරි දාමු බං. ගරාජයේ තිබූ විශාල ඉටි කවරයකට සුරංගගේ මලසිරු දැමු ඕවුහු ඒ ගරාජයේ පැත්තක තිබූ වෑන් රියට දමාගත්තා. ඉන්පසු සුරංග පැමිණි ස්කූටියද වෑන් රියටම පටවා ගැනිණි. වාසල සුක්කානම් අතර ගත්තේය. පියල් ඉදිරිපස අසුනට බර විය. අපි අක්කලින් කිරිඳිවැල පාර දිගේ ගියා. නෙල්ලිගහමුළු පැත්තටත් ගියා. ඒත් මිනිය දන්න තැනක් හමු වුණේ නැහැ. පස්සේ දාරලූ පාලම ළඟට ඇවිත් පියලුයි මමයි එකතු වෙලා සුරංගගේ මිනිය පාලමෙන් ගඟට දැම්මා. ඒ හරි කිඹුල්ල ඉන්නවා. මිනිය දැම්මේ කිඹුලන්ට කන්න. පස්සේ සුරංගාව බයික් එකත් අපි දෙන්නම එකතු වෙලා උස්සලා ගඟට දැම්මා. වාසල පොලිසිය හමුවේ කිවේය. ඊට පස්සේ මොකද වුනේ? පොලිස් ස්ථානාධිපතිවරයා වාසලගෙන් විමසුවේය. ඉන් පස්සේ මගේ ගෙදර ආවිත් අපි ආයෙත් බියර් පිව්වා. එහෙම බිබි ඉන්නකොට අර ගෲප් එකේ ගෑනු ළමයි අපේ ගෙදරට ආවා. සුරංගව හොයාගෙන කෝ බයික් එක කියලාත් ඇහුවා. අපි කිව්වා අපි දන්නේ නැහැ කියලා. හරි දැන් උඹට බයික් එක ගඟට දාපු තැන පෙන්වන්න පුළුවන්ද? නිලධාරින් වාසලගෙන් විමසුවේය. පුළුවන් සර්. නිලධාරින් ඔහුව රැගෙන අත්තනගලු ඔයට යන්නේ ඉන් පසුවය. ඔහු සුරංගගේ සිරුර ගඟට දැමූ තැන පෙන්වමින් කීවේ සුරංගගේ අතුරුපැදියක් දැම්මේ එතනට බවයි. පසුව සිද්ධිය නාවික හමුදා වෙත දැනුම් දෙමින් අනතුරුව කිමිදුම්කරුවන් මාර්ගයෙන් එම යතුරුපැදිය සොයාගැනීමට නිලධාරින්ට හැකි විය. ඊට පස්සේ අපි වෑන් එකෙන් අනුරාධපුරයට ගියා. එහි ගිහින් පැය ගාණක් ඉඳලා ආයෙත් ගෙදර ආවා. වාසල පොලිසිය හමුවේ පවසන්නට විය. ඔහුගේ ප්‍රකාශය මත පියල් අත්තනඟුට ගැනුණේ ඉන් පසුවය. ඔහුද සිද්ධිය නිලධාරින්ට කීවේය. ඒ බොරු කියන්න ගියත් වනදේ දන්නා නිසාය. ඒ වන විට වාසල සිද්ධි එකක් නෑර පොලිසියට කියා තිබුණු බවද පියල් දැන සිටියේය. පොලිසිය එතනින් විමර්ශන අතර කළේ නැත. වාසලගේ බිරිඳ මෙන්ම 26 වැනි තරුණියද පොලිසියට කැඳවා ප්‍රශ්න කොට ප්‍රකාශ ලබා ගත්තේය. වාසලගේ බිරිඳ සිද්ධි එකක් නෑර කීවද සැමියා කිසිම දිනක සුරංග මරා දමා වියයි තමන් නොසිතන බවදයි කීවාය. ඒ වාසල සුරංගට කැමති අය වූ නිසාත් ඔවුන්ගේ අසුරටද වාසල අකමැති නොවූ නිසාත් වන්නට ඇත. සුරංගගේ මරණයේ අනුව ඝාතනයක් විය. සිද්ධි සම්බන්ධයෙන් වාසලත් පියලුත් අත්තනගුඩි ගැනීමෙන් පසු සුරංගට පහර දුන් කික් පොල්ලද නඩු භාණ්ඩයක් ලෙස සී බාරයට ගැනීමට පොලිසිය කටයුතු කළේය. බැලලී යන්නට ඉඩ තිබූ තවත් මනුෂ්‍ය ඝාතනයක් අනාවරණය වූයේ එලෙසින්ය. ඒ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු අපරාධ විමර්ශන අංශය නිලධාරීන් තුල තිබූ සහජ විමර්ශන හැකියාව නිසාය. අනතුරු සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. අපි මරණ හිතාගෙන නෙවෙයි සර් ගැහුවේ. දෙදෙනාම නිලධාරීන් ඉදිරියේ පසුතැවිලි විය. ඒත් කළ යුතු දෙයක් පොලිසියට නොවිය. ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ මිතුරන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.